පුරුදු සහෘද හැඟීමෙන් ආයුබෝවන් ප්‍රගීත්. ආයුබෝවන්. මොකක්ද මේ කලෙක්ටිව් ඩෙන්ටිටි එක? මේක ඇත්තටම අපි සංවිධානය කරන චිත්‍ර සහ මූර්ති ප්‍රදර්ශනයක්. ඒක පොඩ්ඩක් විස්තර කරොත් මොකක්ද කියලා මේක නමක් හැටියට අපි යෝජනා කරගත්තේ සාමූහික අනන්‍යතාවය. කලෙක්ටිව් ඩෙන්ටිටි. ඒ කියන්නේ මම විශ්වාස කරනවා මේ මොහොතේ මම සහ මම ගනුදෙනු කරන සමාජය යම් කිසි මොහතකට කියන්නේ තීරණාත්මක විදියට මේ මොහොතේ පැමිණලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය ක්‍රමය ඇතුලේ සිහියෙන් ඇවිදින මිනිහෙකුට ඒ කියන්නේ මිනිස් සම්බන්ධතාවය ඇතුලේ මොකක්දෝ වෙනසක් සිදු වෙමින් තියෙනවා කියලා හිතෙන්න ඕන. සිහියෙන් හිතුවොත් හිතෙන්න ඕන. මොකද ඒ කියන්නේ මේ මොහොත කියන්නේ ප්‍රාග්ධනය අදිනිශ්චය වෙච්ච තීරණාත්මක මොහොතක්. ඔන්න ඕකෙන් තමයි මේ මොහොතේ සියලුම සම්බන්ධතා තීරණය වෙන්නේ. ඉතින් එහෙම එකක් ඇතුලේ අපි දෙන්නගේ මිනිස් සම්බන්ධතාව, මම කරන නියැලෙන කලාව, සමාජ සාරයන් වගේ අපි විශ්වාස කරන, අපි පවත්වාගෙන ආපු සියලුම දේවල් යම්කිසි අභියෝගයකට ලක්වෙමින් පවතින මොහොතක් මේක. ඔන්න ඕක සිහියෙන් අවබෝධ කරගන්න කරන ලද ඒ කියන්නේ ඇක්ට් එකක්. එහෙම නැත්නම් මේ කියන්නේ පොඩි වැඩක් හැටියට තමයි මේ චිත්‍ර ප්‍රදර්ශනය සංවිධානය වෙන්නේ. ඒක නම ගත්තොතින් මම කිව්ව සාමූහික අනන්‍යතාවය කියලා. අපි හැමෝම මම ඇතුළු ඔබ සහ අපේ අවට පරිසරය හැමෝම යම් කිසි වැඩක් සම්බන්ධව තමන්ට හැකි පමණින් තමන් නැන පමණින් තමන් තේරුම් ගන්න පමණින් මොකක් හරි ක්‍රියාවලියක නියලමින් ඉන්නවා. ඉතින් ඒක සමාජයට වැදගත්. මම කියන්නේ නැහැ අපි පොදුවේ නැතුව තනිව හිතන දේවල් සමාජ විට වැදගත් වෙනවා. නමුත් ඕක අපි හැමෝටම ලේසි සහ පහසු සහ අපි ආස කරන දේ තමයි මේ තනිව දේවල් විසඳ ගන්න උත්සාහය. ඒක කලාවට, දේශපාලනයට, ආගම ඇතුලේ නැත්නම් විවාහ සංස්කෘතිය ඇතුලේ අපේ මේ අධ්‍යාපන පද්ධතියේ විවිධ ශ්‍රේෂ්ඨයන්වල ඕක ඔය විදිහට වෙනවා. ඉතින් මම උත්සාහ ගත්තේ මෙන්න මේ අපි හැමෝම තනි තනිව මාරාන්තිකව අරගලයක ඉන්නවා. තනි තනි දේවල් පුංචි පුංචි දේවල් මේ සංසිඳුවා ගැනීමට. ඉතින් ඒක ටිකක් සනීපයි සහ ලේසි සහ ඒක ගැටලුවක් නැහැ. ඒක මේ අවදානම් නැහැ. නමුත් අවදානම සහ වෙහෙස කරම සහ අපහසුම වැඩේ තමයි වෙනස්ව වෙනස්ව තියෙන තත්ත්වයන් ටිකක්, වෙනස්ව ගමන් කරන මිනිස්සු ටිකක්, වෙනස්ව හිතන මිනිස්සු ටිකක් එක හුයකට, එක තැනකට, එක අදහසකට, එක වැඩක් ඇතුලේ එක තැනක කොහොමද ඉඳගන්නේ කියන කාරණාව. ඒකෙදි දැනුම වෙනස්, වයස වෙනස්, මේ චිත්‍ර ප්‍රදර්ශනය සහ මූර්ති ප්‍රදර්ශනය ඇතුලේ තාක්ෂණිකව වැඩ කරන විදිහ වෙනස්. නමුත් ඔන්න ඔය වෙනස්කම් කියවමින් අනිකාව දරා ගන්න පුළුවන් කලා සංස්කෘතියක් හදන්න තමයි අපි මේ උත්සාහ ගන්නේ. මම කියන්නේ ඒක තමයි මේක සුවිශේෂ වැඩක් වෙන්නේ මේ මොහොතේ සමාජීය අර්ථයෙන් ගත්තම. ඔව්. දැන් ප්‍රගීත්ගේ වචනයෙන්ම කිව්වොත් අපි බොහෝ දෙනෙක් ප්‍රාග්ධනය අදිනිශ්චය වෙච්ච සමාජයක එහෙම තැනකනේ අපි ඉන්නේ ප්‍රගීත්. එතකොට මේ වෙලාවේ චිත්‍රකලාව තියෙන්නේ කොහෙද කියලා ඇහුවොත් ඔබ පහසුවෙන් උත්තරයක් දෙයි. නමුත් ඒක තව කෙනෙකු වෙනුත් ගන්න පුළුවන්. නමුත් මම මේ ප්‍රශ්නේ මේ ඔබෙන් අහන්නේ මේ වගේ වෙලාවක චිත්‍රකලාව වැදගත් වෙන්නේ ඇයි? චිත්‍රකලාවනේ මේ වෙලාවේ මම හිතන්නේ හැම දෙයක්ම වැදගත් විදිහට දකින්න පුළුවන් තත්ත්වයක් තමයි අපි උදාකර ගන්න. අර මම කිව්වේ අර ප්‍රාග්ධනීය තර්කණය අනුව මේ මොහොතේ සිදුවීම් ටිකක් සිදු වෙනවා කියලා මම චුට්ටක් ඒක පැහැදිලි කරන්න නැත්නම් ඔක පොඩි පරතරයක් හැදී ඒක තේරුම් නැති උමුදින්. ඒ කියන්නේ ප්‍රාග්ධනීය බලවත් කියන එකේ තේරුම තමයි මම කියන්නේ ප්‍රාග්ධනීය වැදගත්. ප්‍රාග්ධනීය විසින් තමයි යම්කිසි දේවල් අත්පත් කරගෙන මේ සමාජයක් ඉදිරියට යන්නේ. මේ ප්‍රාග්ධනීය කියන එක නරක දෙයක් නෙවෙයි. ඒක වරදවා තේරුම් ගැනීම නැත්නම් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රාග්ධනීය මේ මොහොතේ තර්කණය තමයි ලාභය මත. ඒ කියන්නේ ප්‍රාග්ධනයට ගලාගෙන යන්න නම් අපි විශ්වාස කරන අපේ එතික්ස්, අපේ ආචාර ධර්ම, අපි එකතු කරපු සාරයන් ඒව ඒ විදිහට ගණිකව ඒ කියන්නේ ගතිකව තිබුණුතින් ප්‍රාග්ධනයට ගලාගෙන යන්න බෑ. ඒ නිසා ප්‍රාග්ධනය කරන්නේ හැමදෙසින් ප්‍රාග්ධනයේ තර්කණය තමයි ඝන වූ සියලු දේවල් වාෂ්ප කිරීම. එතකොට තමයි ප්‍රාග්ධනයේ ප්‍රවාහයක් ඇටිය ගලාගෙන ගිහිල්ලා එයාට ඕන දේ අත්පත් කරගන්නේ. එතකොට මම කියන්නේ ඝන වූ වාෂ්ප දේවල් කියන්නේ ආදරය. අපේ පවුල තුළ ස්වභාවික පවුල තියෙන ආදරය, සෙනෙහස, ඊට පස්සේ අපේ විශ්වාස පද්ධතිය, අපේ එතික්ස් කියන අපේ ආචාර ධර්ම, අපේ සංස්කෘතික දේවල්. මම කියන්නේ ඝන වූ දේවල් කියන්නේ ඔන්නව. ඔය දේවල් ශක්තිමත්ව තියෙන තාක්කල් ප්‍රාග්ධනයට ලං වෙන්න බෑ. ඉතින් ප්‍රාග්ධනය විසින් හොඳට බලන්නකෝ එක එක දින වෙන් කරගෙන අද්‍රවන්තයෙන්ගේ දිනය, මව්වරුන්ගේ දිනය, ඒ කියන්නේ වෙළඳපොළ විසින් ප්‍රාග්ධනය හසුරන ක්‍රමය අනුව ඒ දේවල් ස්වරූපය වෙනස් කරලා අමුතු අර්ථයන් හදලා දීලා තියෙනනේ. අපේ මිනිස්සු බුද්ධිමත්ව හිතන්නේ නැති වෙන තාක්කල් ඒ එළියෙන් හදලා තියෙන අර්ථයන් තමන්ගේ කරගෙන අපි ළඟ තියෙන ළඟම මිනිස් සම්බන්ධතාව අහිමි කරගන්න ගන්නට මේ මොහොත ඇවිල්ලා තියෙනවා. ඒක මේ සුද්ධතලයේ සහ මේ පේන ඇත්ත භෞතික සමාජ අවකාශයන් වල හොඳට සීයෙන් හිටියොතින්
පේන්න ගන්න මං කියන්නේ ඔන්න ඕක තමයි අපි වෙනස් කරගන්න ඕනේ. ඒකට තමයි සිහියෙන් ඉන්න වෙන්නේ අපට. ඒ කියන්නේ එතකොට වෙන්න තියෙන අනතුරු අඩුයි. ඔව්. ප්‍රගීත් මොන මොන අනන්‍යතාවද මෙතනට එකතු වෙන්නේ? කෙටියෙන් අහුවොත් චිත්‍ර ශිල්පීන් කවුද මෙතනට එකතු වෙන්නේ? ඇත්තටම මෙතන මට වඩා වැඩිහිටි පරම්පරාවේ චිත්‍ර ශිල්පීන් නම් දෙක තුනක් හිටිය කිව්වොත් මෙතන කීප දෙනෙක් ඉන්නවා. චන්ද්‍රගුප්ත තේනූර කියන්නේ ලංකාවේ කලා ඉතිහාසයේ දේශපාලනිකව තමන්ගේ අනන්තාවයේ සනිටුහන් කරපු බරපතල චිත්‍ර ශිල්පියෙක්. ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් චිත්‍රය තුළ සහ ගුරුවරයෙකු හැටියට අඛණ්ඩව වැඩ කරන බරපතල ශිල්පියෙක්. ඒ වගේ කිංස්ලි ගුණතිලක ළමා චිත්‍රය සම්බන්ධව සහ ඇබ්ස්ට්‍රැක්ට් කියන ආර්ට් එක ඇතුළේ දැනුමක් සහ විෂයක් හැටියට හදාරපු සහ වැඩ කරමින් ඉන්න ශිල්පියෙක්. පස්සේ මනෝරංජන හේරත් කියන මූර්ති ශිල්පියා. ඊට පස්සේ වජිර ගුණවර්ධන, ප්‍රියන්ත උඩගෙදර වගේ වැඩිහිටි පරම්පරාවේ සරත් ගුණසිරි පෙරේරා. ඔය වගේ වැඩිහිටි පරම්පරාවේ ගොඩාක් ශිල්පීන් මේකට සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ ඒ කට්ටිය මට වඩා වයසින් සහ දැනුමින් සහ අධ්‍යක්ෂීම් වලින් සහ ගොඩක් පැතිවලින් වෙනස් මට්ටමක ඉහළ චිත්‍රය තුළ වැජබින සහ වැඩ කරමින් ඉන්න මිනිස්සු. ඊට පස්සේ මගේ පරම්පරාවේ මම සහ මගේ පරම්පරාවේ සමකාලීන සිත්තර සිත්තරියන් ටිකක් මේක නියෝජනය කරනවා. ඊට පස්සේ මට පහලින් කියන්නේ මම මේ පහලින් කියන්නේ මේක වරදවා තේරුම් ගන්න එපා. ඒ කියන්නේ වයසින් කිමුකෝ අපි ඒ කියන්නේ අධ්‍යක්ෂීම් වලින් අඩු. නැතුව මම මේ කියන්නේ කෘති ඇතුළේ නෙමෙයි. ඉතින් ඒ එහෙම නියෝජනය කරන සමහරුත් මේක නියෝජනය වෙයි. මං කියන්නේ ඔන්න ඔය සුවිශේෂකම, ඒ කියන්නේ ගැප් තුනක් මෙතන එකතු වෙන එක දැනකට. ශිල්පක්‍රම චිත්‍රය ඇතුලේ, චිත්‍රය කියන පොදු භාෂාව ඇතුලේ ඒක ගවේෂණය කරන මේ තාක්ෂණික ශිල්පක්‍රම වෙනස් විදිහට වැඩ කරන ශිල්පීන් සහ ශිල්පිනියන් ඉන්නවා. ඊට පස්සේ මූර්තිවලත් එහෙමයි. එතකොට දේශපාලනික දෘෂ්ටිවාදයන් හිටිය ගත්තටින් මේ 25 දෙනාම එකම දෘෂ්ටිවාදයක් නියෝජනය කරන්නේ නැහැ. මේ අපි එදා දකින චිත්‍රද ප්‍රගීත් දකින්නේ. එදාට නියෝජනය වෙන චිත්‍ර ශිල්පීන් සහ ශිල්පිනියන්ගේ සමහර තෝරා ගන්න ලද කෘති කීපයක් තමයි මේ දැන් මේ වෙලාවේ මේ චිත්‍රය. මේක ඇත්තටම ප්‍රගීත් රත්නායකගේ චිත්‍රයක්. ඔබේ නෙමෙයි. ඔව් මේ අපි දකින චිත්‍ර පෙළ. ඔව්. ඔව්. ප්‍රගීත් දැන් අපි කොහොමද කවදද මේ වැඩේ පටන් ගන්නේ? කවද වෙනකන් තියෙනවද? කොහොමද අපි චිත්‍ර බලනවා වෙනුවට චිත්‍ර කියවන්න කොහොමද අපි ආරාධනා කරන්නේ කියලා කියන්නේ? අනේ හොඳ එකක්. මම කියන්නේ බලනවා සහ කියනවා කියන එක තමයි මං කියන්නේ ගොඩක් දේවල් සම්බන්ධව අපි පුරුදු කරන්න ඕනේ. يعني අපි ගොඩක් දේවල් මතු පිට නැත්නම් සර්ෆේස් එක ඒ කියන්නේ ඇත්තට බලන්න තමයි අපි හැමෝම පුරුදුලා තියෙන්නේ. ඒක අධ්‍යාපන ක්‍රමයේ වරදක්. ඒක මම බය නැතුව කියනවා. ඒක මගේවත් ඔයාගේ ගැටලුවක් නෙවෙයි. මේ ක්‍රමය විසින් හදපු අධ්‍යාපන ක්‍රමයේ තියෙන වරදක්. ඒ කියන්නේ අපි සමහර දේවල් මතු පිටින් ඒ තත්ත්වයක් හැටියට බලන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. අපි කවදාවත් කෘතියක් සම්බන්ධව හෝ මිනිස් සම්බන්ධතා සම්බන්ධව හෝ මොකක් හරි දෙයක් සම්බන්ධව යටිපෙළ කියවන බලනවා වෙනකොට කියවනවා රීඩින් කියන්නේ. ඒ බැලීමයි සහ රීඩින් එක අතර ලොකු වෙනසක් තියෙනවා. මම කියන්නේ අපි හැමෝම කියවනවා කියන්නේ දෙයක් තව දෙයකට සම්බන්ධ කරලා එකකින් එකක් වියමනක් හැටියට ගන්නවා කියන එක. වියමනක් කියන්නේ සමස්තයක්. තනිව මොකුත් සිදු වෙන්නේ නැහැ. එකක් තව එකකට සම්බන්ධයි. එතකොට ඔයාගේ මගේ මේ කතාබහ නිකන් එකක් නෙවෙයි. ඒක වෙන එකකට සම්බන්ධයි. ඒ වගේ තමයි කලාකෘතියක් හෝ මොකක් හරි දෙයක් මතු පිටින් බැලීම වෙනුවට අපි පුරුදු පුහුණු කරගන්න ඕනේ ඔන්න කියවන්න පුළුවන් වීම. මම කියන්නේ ඒක ඇතුළේ අපිට ගොඩක් දේවල් අහු වෙන්න පුළුවන්. එතකොට කියවන්න කියන්නේ එහෙට මෙහෙට අපි පොඩ්ඩක් ගමන් කරනවා. ඒක වැඩක්. ඔව්. දිනේ තන දිනය හෙට ජූලි 1 හවස 5 තමයි ජයසූරිය කේන්ද්‍රයේ කොළඹ 7 ජයසූරිය කේන්ද්‍රයේ ද ටෙක්ස්ට් කියලා අපි ඇත්තටම කලාගාරයක් සහ ආයතනයක් ස්ථාපිත කරනවා. අන්න එතන තමයි මේ ප්‍රදර්ශනය විවෘත වෙන්නේ හෙට හවස. හෙට සිට ජූලි 10 දක්වා මේක මහජනතාවට විවෘතයි බලන්න. දවස් 10ක්. දවස් 10ක් තියෙනවා. ඔව්. ප්‍රගීත් මේ ඇතුලේ මොනවද ඔබ බලාපොරොත්තු වෙන්නේ? දැන් ආයතනයක් ආරම්භ කිරීම ගැන ඔබ කතා කළා. ඔව්. මම කිව්වේ ඒ කියන්නේ දැන් අපේ සෞන්දර්ය කලාව සම්බන්ධව නිල අකඩමියාව තමයි සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය. මමත් එළියට එන්නේ චිත්‍ර ඇඳලා එතනින් තමයි. නමුත් මම දන්න අත්දැකීම තමයි අවුරුද්දකට සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට ගන්න පුළුවන් වෙන්නේ විභාග පාස් කරලා 60ක් වගේ ප්‍රමාණයක්. නමුත් අපි තීරණය කරන්න ඕනද ලංකාවේ කලාව සම්බන්ධව විභවයක් තියෙන්නේ ඔය 60 දෙනාට විතරද? ආශාවක් තියෙන්නේ ඔය 60 දෙනාට විතරද? එතකොට අනෙක් කට්ටියට මොකද වෙන්නේ? මම කියන්නේ ඔන්න මම කියන්නේ ඔය දේවල් තමයි අපි හිතන්න වෙන්නේ. එතකොට මම හිතනවා මම විශ්වාස කරනවා මට කලාව සම්බන්ධ ආශාවක් තිබ්බ වගේම මුල ඉඳන්ම එහෙම තියෙන තව කට්ටිය අවස්ථාවන් අහිමිව කේන්ද්‍රය අහිමිව ඉන්න පුළුවන්. මම කියන්නේ කලාව සම්බන්ධ විභවයක් තියෙන හැකියාවක් තියෙන උනන්දුවක් තියෙන ආශාවක් තියෙන ඕනම කෙනෙකුට. ඒ කියන්නේ වයස් භේදකින්තරව දැනුම පරතරයකින්තරව මම කියන්නේ ඕනම දෙයක් බිඳුවෙන් පටන් ගන්නත් පුළුවන්. දන්නේ නැහැ කියලා දන්නවා කියලා දනතරින් පටන් ගන්නත් පුළුවන්. ඒක ජීවිතේ ගොඩක් දේවල්ට අදාළයි. ඉතින් මම කියන්නේ අපිට ඔන්නෝම එකතු වෙලා පොදුවේ කලාව ගැන කතා බහ කරන්න, ෂෙයා කරගන්න, මගේ දැනුමත් එයාලගේ දැනුමත් අන්‍යෝන්‍ය වශයෙන් දෙපැත්තට ගමන් කරවගන්න
තැනක් මොහොතක් තමයි මේ අපි ස්ථාපිත කරන්නේ. ඒක නැතුව පුද්ගලිකව තැනක් ආයතනක් කියන එකට වඩා වෙන එක අවස්ථාවක් කියලා හඳුනාගත්තොත් හොඳයි කියලා මම හිතන්නේ. ඉතින් ඒ මොහොත තමයි මේ. ඔව්. මම අර මුලින් අතෑරලා ගිය ප්‍රශ්නෙට ආයෙනවා ප්‍රගීත්. ලංකාවේ චිත්‍රකලාවට අද අපේ සමාජය ඇතුලේ අපේ රටේ තියෙන තන මොකක්ද මේ අපි හැම දෙයකම වෙනස ගැන කතා කරද්දී අපේ අදහස් වෙනස් වීම ආකල්ප වෙනස් වීම මේ හැම දෙය ඇතුලේ චිත්‍රකලාවට ලැබෙන තැනෙත් දැන් වෙනසක් දකින්නවද ඇත්ත දැන් චිත්‍ර සම්බන්ධව අපි ඓතිහාසික චුට්ටක් ගත්තින් අපි හැමෝම දන්න එකක් තමයි නුවර යුගයේ අර ශෛලීගත චිත්‍ර අඛණ්ඩගතන ශෛලියට එක දිගට අඳින ලද බිත්තියක් මත කැන්වස් චිත්‍ර නෙවෙයි බිත්තියක් මත අඳින ලද පන්සල් ආශ්‍රිතව වෙන ආගමික තැනකින් ආගමික දෘෂ්ටිවාදයේ ක්‍රියාත්මක වුණු තනකින් තමයි අපි චිත්‍රය අපි කට්ටිය ගොඩක් මතකයි කියන්නේ මම කියන්නේ ගුහා කලාව කියලා ඓතිහාසික ගොඩක් දුරට ඕක යනවා චිත්‍රය පටන් ගැනීම. නමුත් අපි දන්න ලංකාව ඇතුලේ ඔය ශෛලීගත ශෛලියෙන් පටන් අරගෙන පොඩි යුග යුග ඇවිල්ලා සීගිරි චිත්‍ර වගේ යුගයකට ඇවිල්ලා හොම හොම ඇවිල්ලා දැන් මේ මොහොත තියෙන්නේ මේ මම කියපු ධනවාදයත් එක්ක මිනිස් සම්බන්ධතා තීරණය වෙන මොහොත. මේ මොහොතේ කලාව අපි තේරුම් ගන්නේ ඒ කියන්නේ කන්ටෙම්පරරි ආර්ට් නැත්නම් සමකාලීන කලාව කියන තැනින් තමයි අපි තේරුම් ගනිමින් ඉන්නේ. ඒක ලංකාවේ සහ ලෝකයේ සමකාලීන කලාව කියන එක තමයි දැන් ස්ථාපිත. ඔන්න ඔය සමකාලීන කියන කලාව ඇතුලේ විවිධ ශිල්පීන්ට විවිධ මට්ටමින් විවිධ ශානරයන් ඔස්සේ තමන් හිතන විදිය ප්‍රකාශ කරන්න අවශ්‍ය ආකෘතිකම නිදහස සහ මතවාදීමය නිදහස හැදිලා තියෙනවා. ඉතින් ඒක සුවිශේෂ කරනවා. ඒකෙදි මම චිත්‍ර අඳින්නේ වෙන සංකල්පීය අදහසකින්. ඒ කියන්නේ මම චිත්‍ර මගේ චිත්‍ර මම අඳින්නේ මම පුජිල. ඒ කියන්නේ අපි තව කීපකින් එක තේරුම් ගනිමු. මගේ චිත්‍ර බලන කෙනෙකුගේ හැටයි මම අඳින්නේ. මම මට ඕනේ නැහැ මට ඔයාව පිනවන්න ශා මම එක ලස්සනයි කියලා මට එහෙම අඳින්න ඕනේ නැහැ. ඒ කියන්නේ මම එහෙම කලාභාවිතයක් තියෙනවා. ඒක මම නෙවෙයි කරන්නේ. කලා ඉතිහාසෙ ඉඳන් ලෝකේ අපි දන්නවනේ ලෝක යුද්ධ දෙකක් ඇති වුණානේ. කාර්මිකකරණ ඇති වුණානේ. පංසමා විප්ලවය ඇති වුණානේ. ඔය ඔක්කොම එක සමාජය වෙනස් වෙනවනේ. ඕක ගලාගෙන යනවනේ හැම දෙයකටම. ඉතින් චිත්‍රයටත් ඕක අදාළයි. නූතනවාදී ප්‍රකාශනයක් හැටියට නූතනවාදී සංකේතයක් හැටියට යුරෝපයේ 500 ඇඳෙන චිත්‍රවල අයිෆල් ටවර් එක චිත්‍ර ශිල්පීන් ඒ කියන්නේ සිම්බල් එකක් හැටියට පාවිච්චි කරා. ඒ කියන්නේ නූතනවාදී නූතනත්වයේ සංකේතයක් තමයි අයිෆල්. මම කියන්නේ ඔය පොඩි අදහසයි. ඒකට ඒක සමාජයකට අයිති. අපි සරලව කියමු මොනාලිසා කියන චිත්‍රය 17 වෙනි සියවසේනේ මේ ඩාවින්චි අඳින්නේ. මේ වන විට මොනාලිසා අපට තේරෙනවද කියලා මම ඇහුවොත් තේරෙන්නේ නැහැ. හැමෝම හිතන් ඉන්නේ මොනාලිසා කියන්නේ මෙච්චර චූටි ගැහණියකගේ පෝට්‍රේට් එකක්. ඔව්. එච්චරයිද මොනාලිසා කියන්නේ. මොනාලිසා කියන්නේ දෘෂ්ටිවාදයක්. සමාජයක් ස්ට්‍රක්චර් එකක් වියමන මොනාලිසා ඇඳපු සමාජයේ දේශපාලන අධිපතිවාදී දෘෂ්ටිවාදයේ මොකක්ද ලස්සන පිළිබඳ ගොඩනංවන ලද්ද ස්ත්‍රියගේ අදහස මොකක්ද ඒ කාලේ දැන් ස්ත්‍රියයි මොනාලිසාගේ ස්ත්‍රියයි අපි මෙහෙම එකට ගෙනාවුතින් ස්ත්‍රිය සම්බන්ධ නැත්තම් ලස්සන නැත්තම් බියුටි එක පිළිබඳ ගොඩනංවන ලද්ද අදහසක් තමයි මොනාලිසා කියන්නේ දැන් අපි මේකත් එක්ක අපි මං කියන අර වියමනක් කියන කියවනවා කියන්නේ ඔන්න ඕකට ඔව් එතකොට මේ මොනාලිසා නිකම් නිකන් චිත්‍රණ ඒ වගේ අපේ සමහර දේවල් කියවමින් ගොඩක් දේවල් මේ පොඩ්ඩක් හිත මෙහෙට කරගන්න වෙනවා. ඔව්. ප්‍රගීත් දැන් මේ අත්දැකීම ඇතුලේ ඔබ එකතු කරගත්තු දේ ඇතුලේ බෙදා හදාගත්තු දේ ඇතුලේ අවශෝෂණය කරගත්තු දේ ඇතුලේ මේ ඔක්කොම එකතු කරලා දැන් අනාගත චිත්‍ර ශිල්පීන් වෙන්න ඉන්න අයට බිඳුවෙන් පටන් ගන්න අයට හෝ දන්න තැනින් පටන් ගන්න අයට යමක් දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා කියලා ආරක්ෂාවක් තියෙනවා. ඔව්. මේක මම කිව්වේ අපි මම කියන්නේ පොල් මම මේක වරදවා තේරුම් ගන්න එපා මම සාමාන්‍යයෙන් මේ ඕනම දෙයක තියෙනවා අපි කියන්නේ සහසම්බන්ධ ප්‍රතිපක්ෂ බයිනරි ඔපොසිෂන් කියන්නේ හොඳ නරක කැත ලස්සන ගැහණිය පිරිමියා එළිය අඳුර රැය දහවල සම්භාව්‍ය ජනප්‍රිය ඔය වගේ මම කියන ඔය අන්ත දෙක තියෙන ඕකනේ අපි කියන්නේ ඔය දෙකම තිබ්බොත් නේද තව එකක් පේන්නේ අපි හැමෝම හැමතිස්සෙම ඕකේ අපි ආස කරන එකට නේ ලං වෙන්නේ එතකොට හොඳ දැක්ක ගමන් අපට නරක නොපිනියනවා ලස්සන දැක්ක ගමන් අපට කැත නොපිනියනවා සුදුවට ආස කරපු ගමන් කළු නොපිනියනවා ඒ නිසා අපි කියන්නේ කිසිම දෙයක ඔන්න ඔය බයිනරි එකේ නැත්තම් සහසම්බන්ධ ප්‍රතිපක්ෂයේ එකකට ආන්තික නොවී හිටියොතින් අපට දේවල් ගොඩක් කියව ගන්න පුළුවන් එතකොට මම කියන්නේ කලාව සම්බන්ධව විතරක් නෙවෙයි චිත්‍ර අඳින මිනිස්සෙක් විතරක් නෙවෙයි පොල් කඩන මිනිහෙකුටත් පුහුණුවක් අවශ්‍යයි මම කියන්නේ කලාව පිහි වෙන්නේ ජානවලින් නෙවෙයි ලේවලින් නෙවෙයි ලේවලින් චිත්‍ර අඳින්න බෑ ප්‍රැක්ටිස් එකකින් කතිකාවෙන් පුහුණුවෙන් තමයි චිත්‍ර අඳින්නේ හැම දෙයක්ම ඉතින් මම කියන්නේ වැරදි ඒක පොඩි සංවාදාත්මක දෙයක් මම මේ කියන්නේ ගොඩක් කටි හිතන් ඉන්නවා දැන් ජානවලින් චිත්‍ර අඳින්න පුළුවන් කියලා ජානවලින් මේ තමයි ඒක එන්නේ කියලා ලේවලින් ඒක මිත් එකක් මම ඒකට සංවාදාත්මකව මම ඒකට උත්තර දෙනවා ඒක වෙන එකක් ඒක ඔව් එතකොට ඒ වෙනුවෙන් ඔබ සූදානම් ඇත්තටම මේක පුහුණුව
ඇතුල් වෙන ඕනම ව්‍යුහයකට ඇතුල් වෙන ව්‍යුහය ගුණයක් ඇඟට එනවා. ඒක කරපින්නගෙන අපිට ලස්සන ගමනක් යන්න පුළුවන්. එතකොට තමයි දේවල් තමන්ට අර තමන්ගේ විශය හැදෙන්නේ. ව්‍යුහයකට ඇතුල් වෙලා ඒක ඇතුලේ පීනන්න ඕන. ඒක ඇතුලේ ශිල්ප පෙන්වන්න ඕන. අත හිත දෙකම වැඩ කරන්න. ওই දෙකෙන් තමයි ලෝකෙ වෙනස් වෙන්නේ හැම දෙයකදීම. ප්‍රගීත් කියපු කාරණා පිළිබඳ තවදුරටත් ප්‍රගීත් එක්කම සංවාදය දෙන්න හම්බ වෙලා කතා කරන්නත් පුළුවන් මේ පිළිබඳ ප්‍රගීත්ගේ අදහස් ගැන ඔබත් එන්න අපි ආරාධනා කරනවා Cllective Identiti දෘශ්‍ය කලා ප්‍රදර්ශනයේ හෙට ඉඳලා 10 වෙනිදා වෙනකන් කොළඹ හත ජයසූරිය කේන්ද්‍රයේ ද ටෙක්ස්ට් කියන ගැලරියේදී මේ වැඩේ සිද්ධ වෙනවා. එතනට එන්න අපි ආරාධනා කරනවා විවිධ තලයන්හි චිත්‍ර ශිල්පීන් රසක් ඔබට මුණ ගැහිවි ප්‍රගීත්වත් හම්බ වේවි. මේ කියපු කාරණා එක්ක අනාගත බලාපොරොත්තු එක්ක ප්‍රගීත් එක්ක කතා කරන්න අපි බලන්න එනවා. වගේම ප්‍රගීත්ව සුබ පතනවා. බොහොම ස්තුතියි ප්‍රගීත්. ආයුබෝවන්.